ආහරණ තියෙනවා. නිත්තෑවන් නම් වූ මනුෂ්‍ය කොට්ටාසයක් හෙවත් කුරු මිනිසුන් පිරිසක් පිළිබඳ කතාබහා ඉතිහාසය තුළින් වර්තමානයට යළිත් ගෙනවිත් තිබෙනවා. ඒ අම්පාර ප්‍රදේශයේ නිත්තෑවන් නැමැති මේ කුරු මිනිසුන් දුටු බවට කියන පිරිසක් හමුවීමත් සමඟ. මේ පිරිස පිළිබඳව කොළඹ සිට කියා ලියා බලා සොයා පලක් නැති නිසාම. ස්වර්ණවාහිනී ප්‍රවෘත්තිංශයේ සමාජික කණ්ඩායමක් අම්පාරට ගොස් ඒ පිළිබඳ දින හතරක් පුරාවට ක්ෂේත්‍ර පර්යේෂණයක ගවේෂණයක නිරත වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ පර්යේෂණ කණ්ඩායමක සහයෝගීතාව සහ උපදේශකත්වය සහිතව. මානව ඉතිහාසයේ තවත් දැවැන්ත ගවේෂණයක හෙළිදරව්වක පළමු කොටසයි අපි අද ඔබට අනාවරණය කරන්නේ. අම්පාර නැගනිර පලාතේ පිහිටි මිශ්‍ර ජනතාවක් විසින දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 115,000කට ආසන ප්‍රමාණයක් තවමත් පවතින්නේ ඝන වනාන්තර ලෙසයි. මේ වනබිම් ආශ්‍රිතව කිසියම් අභිරහස් ජනකොටසක් විසින බවට කාලාන්තරයක සිටම අසන්නට ලැබුණා. එහි ආසන්නතම සිදුවීම මීට මාස කිහිපයක සිට අහන්න ලැබුණේ අම්පාර ඉඳලා කිලෝමීටර් 40ක් දුරින් පිහිටි තොට්ටමින් හා කිලෝමීටර් 26ක් දුරින් පිහිටි බණ්ඩාර දුවෙන් ලෝම දිගයි. සාමාන්‍ය ඉත්ත කෝරු වගේ තියෙන්නේ දුඹුරු පාට. පාට කළු පාටයි. කට තනිකරම රතු මරතුයි. මූණ රිළ වගේ හේතු තියෙන්නේ මේ දත් තමයි වෙනස්. අපේ වගේම මූණ තියෙන්නේ. මේ මිටි මිනිසා ගැන පවසන මේ ලක්ෂණ එකිනෙකට පරස්පර වුණත් පොදු වේගත් කල එම මිටි මිනිසාගේ ස්වරූපය අපි මෙලෙස නිර්මාණය කළා. මේ කියන නිත්‍යාවුන් ගැන අපේ රටේ පළමුවරට අහන්න ලැබෙන්නේ 1887 දී මෙරට රාජ්‍ය නිලධාරී ගුරු බ්‍රිතාන්‍ය ජාතික හියු නෙවිල්ගේ වාර්තාවලින්. මිනිස්සුන්ගේ අත්දැකීම් විදිහට මිනිස්සු ඉදිරිපත් කරපු අදහස් පදනම් කරගෙන තමයි මෙයා මේ ලිපිය සම්පාදනය කරන්නේ. නැතුව විද්‍යාත්මකව සනාථ කරන විදිහට දැක්ක හෝ ලැබුණු සාධකයක් මත නෙමෙයි. මෑතක් වෙනකන් නිත්‍යාව ගැන වචනයක් ලියවුණා නම් කොහේ හරි ලංකාවේ හෝ වෙන රටක මේ මූලාශ්‍රය තමයි පදනම් කරගත්තේ. හියු නෙවිල් කියපු ටිකම හැමෝම කියන්න ගත්තා. මීට වසර 132කට පමණ ඉහතදී හියු නෙවිල් නිත්‍යාවුන් ගැන ඒ විදිහට සඳහන් කර තිබුණත් ඔහුත් නිත්‍යාවුන් දැක තිබුණේ නැහැ. ඔහුටත් ඒ ගැන අහන්න ලැබී ඇත්තේ කොරලියා නැමැති ආදිවාසි පුද්ගලයාට ඔහුගේ සීයා විසින් කියන ලද කතා පුවතකින්. ඒ අනුව නිත්‍යාවුන් කියන්නේ ජනප්‍රවාදයක්ද? ඉන්දුනීසියාවක ප්‍රදේශයක් හඳුන්වනවා රුවා කියලා. ඒ ප්‍රදේශයේ මෙන්න මෙහා සමාන ජනප්‍රවාදයක් අතීතයේ පැවිදිලා තියෙනවා. ඒක විශාල වශයෙන් පරිශන දියත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙහෙවින් කුඩා මානව විශේෂයක් ජීවත් වුණු බවට සාධක මතු වුණා. ඒක තමයි යම් රටක තියෙන ජනප්‍රවාදයක් අපිට එක ලෙසම එක බැහැර කරන්න බෑ. මෑතක සිට නිත්‍යාවුන් දුටු බවට අම්පාරේ ප්‍රදේශ කිහිපයක ජනතාව පවසන කරුණුත් එක්ක ඒ කතාව ගැළපෙනවා. ගියා දෙන්නේ වේවල් කපන්න. වේවල් කපාගෙන එනකොට රෑ වුණා. ඒ එනකොට සතෙක් හිටියා. මූණ රෝස පාට. මේ ඇඟ දුමුරු පාටයි. දත් මෙහෙම ඌරද වගේ මෙහෙම අනිත් එක ඇඳගිලා. ඒ නිත්‍යාව තමයි මම දැක්කේ. ජයවර්ධන ගුයි මහතා සමග වේවල් කපන්න ඔහුගේ යහළුවෙකුත් ගොස් තිබුණා. ගහේ නිකන් අරටු ඇටුම් වගේ තියෙන තැනක මේ සාමාන්‍ය පොඩි මනුස්ස රූපයක් වගේ එකක් තියෙනවා තමයි පෙවුනේ. ඇඳුම් අරව මේවා මුකුත් නෑ. මේ තමයි නිත්‍යාවුන් ගැන මේ වෙනකොට අහන්න ලැබුණු දේ. මේ අහන්න ලැබුණු දේවල් සනාථ කරගන්න පුළුවන් සාධක මූලාශ්‍ර අම්පාර තියෙනවද? ඒ ගවේෂණය ස්වර්ණවාහිනී ලයිබට් 7 කණ්ඩායම එක දිගට දින හතරක් තිස්සේ සිදු කළා. ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ පරීක්ෂණ කණ්ඩායමක සහයත් ඇතිව. මේ ගවේෂණයේදී හෙළිවුණු සාධක පිළිබඳ හෙළිදරව්ව හෙට ලයිබට් 7 තුලින් බලාපොරොත්තු වන්න. මේ ගවේෂණයේ දෙවන කොටස හෙට ලයිව් ඇට්ස්මන් තුලින් ඔබට කියන්නට අප සූදානම්. මේ අතර අපේ රටේ මැති ඇමතිවරු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රංජන් රාමනායක ඇමතිතුමා කළ කතාව ගැන ප්‍රකාශයක් ලබා දෙන අද ඒ ගැන විමසන කමිටුව හමුවට එතුමාව කැඳෙව්වා. ඒ වගේම රංජන් ඇමතිතුමා නම් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලා එතුමා ඔප්පු කරලම පෙන්නුවා.
ඇතැම් මැති ඇමතිවරුන් පවා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජමාත්‍ය රංජන් රාමනායක මහතා මුලින්ම හෙළිදරව් කළේ පසුගිය 11 වෙනිදා කුරුණෑගලදී. කොකේන් බොන කැබිනට් ඇමතිවරු පවා ඉන්න බව මම මේ අවස්ථාවේ කියනවා. ඊට පසුවත් අවස්ථා කිහිපයකදීම ඔහු ඒ ගැන කිව්ව නිසා පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීරණය කෙරුණේ ඒ කතාවේ ඇත්ත නැත්ත හොයන්න කමිටුවක් පත් කරන්න. ඒ කමිටුවේ සභාපතිවරයා ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පත් කෙරුණු අතර සෙසු සමාජිකයන් වූයේ රාජමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුමාර සිංහ, ජනාධිපති නීතිඥ නිශංක නානයක්කාර යන මහත්වරුන්. ඒ කමිටුව අද උදේ 9:30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පනුවරට රැස් වුණා. රංජන් රාමනායක රාජමාත්‍යවරයා පැය භාගික පමණ කාලයක් තිස්සේ කමිටුව ඇසු ප්‍රශ්නවලට උත්තර දුන්නා. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර වැඩ අපිට දුන්න ප්‍රකාශය අපි දරු අගපැත්තුමාට අදාත්‍යවට අද සන්දෝදෙන් දෙනවා. නාමලේඛනයක් බාර දුන්නා. ඒක ඒක කියන්න බෑ. රටේ අහිංසක දරු බරුබුලට වෙන හානිය ගැන හිතලා ලිස්ට් එක දිලිලි ලබා දෙන්න. ඉන්වෙස්ටිගේෂන් වලට හානියක් නෙවෙයි. මම චෝදනා කරන්නේ මෙතන ඉන්න අයට හින්දා මේ අය මගේ නඩු අහන එකට තේරුමක් නැහැ. මේක ස්වාධීන කණ්ඩායමක් කරන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තු සංකීර්ණයෙන් එළියට ආපු රංජන් ඇමතිතුමා කිව්වේ මේ වගේ කතාවක්. මේ අධිකරණ ඇමතිතුමා කියලා තියෙන කතාව ලංකාවේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා, කැබිනට් ඇමති කුඩු ගහන මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේ ඊට පස්සේ රංජන් ඇමතිතුමා පෞද්ගලික රෝහලකට ගියේ කොකේන් චෝදනා ගැන මැති ඇමතිවරුන්ට එල්ල වෙන චෝදනාවලට උත්තර දෙන විදිහකුත් පෙන්ලා දෙන්න. අනිත් අයත් මේ වගේම වොලන්ටිය ඇවිල්ලා මේක දුන්න නම් හොඳයි. අපේ ඉන්නේ සුළු පිරිසයි, පොහොට්ටුවේ ඉන්නවා 10ක් 15ක් අතර ගානක්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කණ්ඩායමේ ඉන්නවා කීප දෙනෙක්, විමල් වීරවංශ මහත්මයාගේ දෙදෙනෙක් වගේ ඉන්නවා, මේ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ 3-4 දෙනෙක් ඉන්නවා. අද හවස ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණා. ඒකෙන් තහවුරු වී තිබෙන්නේ රංජන් රාමනායක රාජ අමාත්‍යවරයා නම් කොකේන් භාවිත කරන්නේ නැහැ කියලයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මේට සුළු වේලාවකට පෙර කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා. දැන් අපි බලන්න යන්නේ කියන කතා. අදත් කියන කතාවල වැඩිපුරම තියන්නේ කොකේන් කතා. රංජන් රාමනායක ඇමතිවරයාගේ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවම හරි කමක් නැහැ. මේ පිළිබඳ පරීක්ෂාවකට ලක් කරන්න. මොකද නීතිය හදින තැන කුඩු බොනේවුන්වත් කුඩුකාරයන්ට උදව් කර කෙනෙක්වත් ඉන්න හැකියාවක් නැහැ. රංජන් රාමනායක මහත්මයා මේ ඊයේ පෙරේදා දිස්ත්‍රිපාලයට ආපු කෙනෙක්. ඊයා කොහෙටවත් පැමිණිල්ල කළේ නැහැ. ඒක පොලිසියට කරන්න ඕනේ, ඒක කතානායකට කරන්න ඕනේ, ඒක පක්ෂේ නායකයාට කියන්න ඕනේ. ඉතින් එයා රංගනයක් කර කර නිකන් මාධ්‍යයට එක එක වගේ කී ඉන්නවා. පහුගිය බදාදා ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බදුළු දිස්ත්‍රික්කයේ එකම කැබිනට් ඇමතිවරයා රංජන් නිටියන හොම්බට අයිනවා කියලා කිව්වා. හරේන් ප්‍රාන්තු කැබිනට් ඇමතිවරයාට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එතුමගේ නමත් මේ තුල තියෙනවාද කියන සැකේ අපිට තියෙනවා. අපේ ගේ ඇතුළ කතා කරන දේවල් සමහරට එලියට යන එක තමයි මේ රටේ තියෙන කැතම පුරුද්ද. ඒකේ හේතුව උනේ මටත් යම් කිසි කෙනෙක් කේලමක් කීම තමයි. හැබැයි රංජන් නාමනායක මහත්තයා ඒක කිව්වේ එතුමාට ආපු තොරතුරු අනුව. ඒක පරීක්ෂා කරලා බලන එක හොඳයි. දැන් හැබැයි ඇත්තටම රංජන් නාමනායක මහත්තයා කියලා තියෙන විපක්ෂේ නම් තමයි වැඩිපුර කියලා තියෙන්නේ. අද වෙද්දී අපි දන්නවා මේ බෝලේ හිමීට දැන් පාස් කරගෙන එනවා ඒකාබද්ධ විපක්ෂ පැත්ත. හැබැයි අපි ළඟ ඔය කොකේ කුඩු ගංජ ගහන මිනිස්සු නෑ. කොහෙවත් යන පිස්සු බල්ලෙක් වගේ මිනිහ කියන දෙයක් වෙනුවෙන් අද මුළු පාර්ලිමේන්තුවට උත්තර දී ගන්න බැරුව ඉන්නවා. දැන් බෝලේ කැරකිලා තියෙන්නේ. අද රංජන් රාමනායකතුමා විශ්ප්‍රකාශයක් කළා. ආණ්ඩු පක්ෂ 4 දෙනාටයි චෝදනා තියෙන්නේ. ඒකාබද්ධ විපක්ෂයේ 20 දෙනෙක් ඉන්නවායි කියලා මේ චෝදනාවලට ලක් වෙච්ච උදවිය. හිටපු කැබිනට් එක නෙමෙයි එහෙම කියන්නේ. මේ කැබිනට් එකේ කියලායි ඔහු කියන්නේ. يعني මේ කැබිනට් එකේ කොකේන් ගහනවා. ඒ කැබිනට් එක ක්‍රියාත්මක වෙන දිහා බලපුවාම ඒක අරුමයක් පුදුමයක් නොවේ කියන එකයි සාමාන්‍ය ජනතාව අතර තියෙන මතය. අදත් ප්‍රදේශ කිහිපයකින්ම මත් ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ම ආරක්ෂක අංශවලට කොටු වුණා. හෙරොයින් කිලෝ 4යි ග්‍රෑම් 865ක් සහ හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 814ක් සමග සැකකරුවෙකු මේගමුව පොරුතුරු ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගැනීමට මේගම කොට්ටාශ අපරාධ විමර්ශන අංශය සමත් වුණා. සැකකරු සතුව තිබූ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 8ක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ. 29 හැවිරිදී මෙම සැකකරු සංචාරක මග පෙන්වන්නෙකු සහ රියදුරු ලෙස පෙනී සිටමින් මත්ද්‍රව්‍ය බෙදා හැරී ඇති අතර ඔහුගේ මෝටර රථයද පොලිස් බහරයට ගෙන තිබෙනවා.
මෙත්‍රියේ පස්සරියේ ඩුබයි බලා යාමට කටුනායක ගුවන්තොට පොලිට පැමිණි මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ 2ක් හමු වෙනවා. රුපියල් ලක්ෂ 8 මාර්කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගය ගෙන යාමට තැත් කර ඇත්තේ කුළු බඩු ගෙන යන මුවාවෙන්. හොර්ණ පොකුණු විට කණේවිල ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් සතුව තිබූ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 250ක් සිය බහරයට ගැනීමටත් හොර්ණ පොලිසිය අද සමත් වුණා. අත්තනගුරගත් කාන්තාව සතුව තිබූ කුඩා ප්‍රමාණයේ තරාදියක්ද පොලිස් බහරයට ගෙනුණා. සැකකාර කාන්තාවගේ සැමියා මද්‍රව්‍ය ජාවරම සම්බන්ධයෙන් දෙනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි හෙළි වී ඇත්තේ. සැකකාරිය හෙලිකර තොරතුරු මත පොකුණු විට හේනේගම ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී මෝටර රථයක් පරීක්ෂා කිරීමට පියවරගත් පොලිසිය මෝටර රථයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 750ක් හා කඩුවක්ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සතුව තිබූ ජංගම දුර්ඝටන කිහිපයක්ද පොලිස් බහරයට ගෙනුණා.